ඊළඟට පටන් ගන්නවා කටක ලග්නෙ 2020 වසරේ ඇතිවන සත්‍යයන් පිළිබඳව කතා කරන්න. කටක ලග්නෙ උපන් අයට ලග්නාධිපති සඳු 8 වෙනිදා තමයි වසර ආරම්භ වෙන රාහු 12 වෙනි කුජ 5 වෙනි. රවි ගුරු බුදුසසුන නිසා කේතු 6 වෙනි සිකුරු 7 වෙනි. ගෝචර කර්මින් ආරම්භ වන මෙම වර්ෂයේ ඔබට යහපත් වර්ෂයක් හැටියට පෙන්වා දෙන්න පුළුවන් කමක් නැහැ. ධන යතින් ගත්තෝ නිශ්චල ධනහානි සිද්ධ වෙනවා. දීපල නැතිවීමට ඉඩ තියෙනවා. සතුරු කරදර පැමිණෙනවා. සොර සතුරන් නැති වෙන්න පුළුවන්. මිල මුදල් අතින් නිතරම අගකීකම් අධික වියදම් ඇති කරන වෙනද ව්‍යාපාර වලින් අලාභ පාඩු සිද්ධ වෙනවා. රැකී ආරක්ෂාව ගැන කතා කරොත් 2020 වසරේ කටක ලග්න හිමියන්ගේ රැකියාවේ වෙනස් වීම ස්ථාන මාරු අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. රැකී ආරක්ෂාව හානි වෙන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ රැකියාව අහිමි වෙන්න පුළුවන්. එනම් තමන් අවංකව තමන්ගේ රැකියාව කරන්න ඕන. නියමිත වෙලාවට පැමිණිලා හරියට තමන්ගේ රාජකාරිය කරොත් රැකියාවට එහෙම කරදරයක් වෙන්න මෙන්න මේ වගේ අපල තියන අය ඒව වෙලාවට කරන්න. ඒකයි කරන්න ඕනදී. බුද්ධිමත්ත කරන කියන වැඩපළ වලින් ලාභ ප්‍රයෝජන අඩු වෙනවා. රැකී ආරක්ෂාව වලින් පහළ වැටුණ නැවත ඒ තත්ත්වයෙන් නැගී සිටීමට ගන්නා සියලු උත්සාහයන් ප්‍රතිඵල සාර්ථක වෙන්න පුළුවන්කම තියෙන ගෘහ ජීවිතය ගැන කතා කරොත් කායික චිත්‍ර පීඩා ලබන්න පුළුවන් අනියම් ස්ත්‍රී සැප ලැබෙන කම් සැපද ලැබෙන අනුන්ගේ විවාහාදියට මඟ පෙන්වීමට තමාට පුළුවන්කම ලැබෙන පදිංචි ස්ථානයේ වෙනස් වීමක් ඇති වෙන්න පුළුවන්. අද උත්සාහයෙන් කරන වැඩ වලින් ප්‍රයෝජන ලැබෙන මේ කාලයේදී තමා තුල තිබු මනුෂ්‍ය ගුණ ධර්ම බොහෝ දුරට හීන වී යනවා. නිතර පහය කනගාටුදායක වූද සිත් තැවුල් කරන්නා වූද කටයුතු සිද්ධ වෙනවා. නිෂ්ඵල වූද වේදන් අධික වූද ගමන් මිවන් යාමට සිදු වන දරු ශික්ෂා ආදීට අපල දායකයි පවුලින් වෙන් වී දුර බැහැ පළාත් තුළ යාමට සිද්ධ වෙනවා. එසේ නැතෝ ගුරුවරුන්ගේ මෙන්වීමට සිද්ධ වෙන තමාගේ නම නරක් වෙන බොරු චෝදනාවලට අසුවන තමාට විරුද්ධව නඩු හබෝලට පැටලෙන්නට ඉඩ තිබෙනවා. අධ්‍යාපනය ගැන කතා කරු විභාගවලින් ලැබෙන ප්‍රතිඵල යහපත් විභාගවලින් ලැබෙන ප්‍රතිඵල අයහපත් කියලා තමයි සඳහන් කරන්න වෙන්නේ. විභාග අසමත් වීමට ඉඩකඩ වැඩි වෙනවා. දාර්ශනික හා කාර්මික විද්‍යාවන් පිළිබඳ ඉගෙනීම නිරත වෙන ශිෂ්‍යයන්ට නව සොයා ගැනීම පිළිබඳ ඉගෙනීමට අවස්ථාව ලැබෙනදී අපේ රටවල ඒවත් අඩුවිනේ. විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය කියලා එකක් තියෙනවා. මෙලව රහක් නෑ. හිටපු ඇමතිවරු වයසක ගිහිපුලා ස්නායු ආබාධ තිබිච්ච අය තමයි මේකට පත් කරේ. මේක බලන්න මේ රටේ මොන තරම් අලුත් දේවල් සොයාගන්න තරුණයින රටක්ද. එකම මේ රටේ පහළ වෙච්ච එකම රාජ්‍ය නායකයෙකුටත් ඒ දැක්ම තිබෙන්නේ නෑ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයට නම් ඒ දැක්ම තියෙනවා කියලා අපිට පේනවා. බලමු ඉදිරියට නැගති අපේ රට ගැන අපි බලමු. එතුමා ගැන මම අනාවික ගොඩක් කියලා තියෙනවා. ඊළඟට සෞඛ්‍ය තත්ත්වය ගැන කතා කරමු. කටකලක් නීමියන්ගේ ඇස්වල ආබාධ ඇති වෙන්න පුළුවන්. සමහර විට ඒ සඳහා ශල්‍ය කර්ම වෙන්න පුළුවන්. දන්නවනේ ඇස්වල 40 පෙන්නම සුද එනවා. මේකත් සුදයින් කරන්න ගියාම සමහරුන්ගේ ඇත් එක්කම සිවියත් එක්කම කපලා දානවා තමයි ડોක්ටර්ස් අලුත් මැෂින් වලින්. ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. අම ශාරීරික සනීපේ දුර්වල කරන අවුරුද්ද සුබ දවස් සැටියට ඉරිද සඳුද අඟහරුවාද බ්‍රහස්පතින්දා සිකුරාදා පෙන්වා දෙන සුබ වර්ණය සුදු පාටයි පින් පාටයි. සුබ අංකය 249 සුබ මැණික් මුතු මුතු දාන එක නම් ලේසි නෑ. ඉන්දියන් මුතු ඇට යන රුපියල් 100යි අර හදපු කුති මෙහෙම මුතු ඇට කෝටි ගණන් වලට යන්නේ මිලියන ගණන් වලට. නියම මුතු අන්තර්ජාලයෙන් බලන්න පුළුවන් දැකපු නැති අයට. ලක්නාධිපතියන්ට ලක්නාධිපති වෙනුවෙන් මුතු තමයි පළඳින්න කියලා තියෙන්නේ. මුතු එක පළඳින්න කියලා ඉන්නේ. මුතු බෙල්ල හිටපු රටක් නේ මේ පැත්තේ තලෙමන්නාර මේ පැත්තේ ඉඳලා තියෙනවනේ. මුතු බෙල්ල සින්දුත් ලියවිලා තියෙන මුතු බෙල්ල ගැන. ඉතින් අන්තර්ජාලයෙන් තමයි මමත් මේ මුතු දැක්කේ. ඉතින් හරිම වටිනා දෙයක්. ඉතින් මේ කටකලක් හිමියන්ට ඒව දුර්ලභය පළඳින්න තෙරුවන් සරණයි.